Hi, Thrikala. Hello. How are you doing? Diane, what are you doing? What are you doing, darling? Wow, lassana kaayaka. Thank you. මට හිතෙනවා මීට වඩා ලස්සනයි කියලා අර පැති ඩෝ එකත් ඔපුණුනා. Sure. හරි හරි. හරි. මොකද ත්‍රිකලට එකපාරටම හිතුනේ Range Rover එකෙන් BMW එකට යන්න. මෙහෙමයි. දැන් මේකනේ මගේ ශේෂ්ත්‍රයේ ෆැෂන්. එතකොට ෆැෂන් කියලා කියන්නේ මේ කොණ්ඩෙ පාට මාරු කරන එකයි, ඇඳුම පාට පාට අඳින එකයි විතරක් නෙමෙයි. අපි ලෝකේ ගත්තොත් ඕනෙම ෆැෂන් මොඩල් කෙනෙක් අප්ඩේට් වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ මම හැමදෙස්සෙන් ෆලෝ කරන්නේ පිටරට දේවල්. ඉතින් පිටරට ෆැෂන් මොඩල් කෙනෙක් ගත්තොත්, ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් ගත්තත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ෆැෂන් වල කොටසක් තමයි තමන් පාවිච්චි කරන වාහනේ හෑන්ඩ් බෑග් එක. ඒ දේවල් ඉතින් මමත් හිතුවා මමත් ඒ විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් හැමදාම එකම විදිහට ඉන්න බෑ. අපි හැමදේම අලුත් වෙන්න ඕනේ. ඉතින් මේක මගේ වාහනේ ෆැෂන් එක. දැන් ත්‍රිකලාට ඉස්සෙල්ලාම වාගත්ත වෙහිකල් එක Range Rover white එකක්නේ. White color Range Rover එකක්නේ. ඊට පස්සේ red එකක්. හරි. ඊට පස්සේ කොහොම හරි ඔයා එක දිගටම pink වලටම තමයි යන්නේ. ඔයාගේ favorite color එක pink ද? මේමයි ෆේවරිට් කලර්ස් දෙක තුනක් තියෙනවා. දැන් ඇඳුම් ගත්තත් මම හරි ආසයි කළු පාටට. ඒ මාසයි. නමුත් වාහන, එතකොට හෑන්ඩ් බෑග් ඒ වගේ දේවල් මම පාවිච්චි කරන දේවල් මම ආසයි නේල් කලර්ස්, රෝස පාට. නේල් කලර්ස් යස්. හරි. එතකොට දැන් මෙච්චර ලස්සන ඔයාට විතරක් තියෙන වෙහිකල් එකේ ආ යනකොට බොයිස්ලගේ ඇටෙන්ෂන් එක වැඩිනේ. ආ ඕකේ. නේද? අනිවාර්යයෙන්ම. එතකොට හස්බන්ඩ් ගෙන් අවුලක් නැද්ද ඒකට? අනේ නෑ, චුට්ටක් කතාවනේ. මොකද අපි දෙන්න ගොඩක් වෙලාවට හැමතරම යන එකට, මගේ ෂූට්ස් වලට, ක්ලාස් වලට හැමතරම යන අපි දෙන්න එකට. එතකොට මන්දිය කවුළුනේ හැරිලා බැලුවොත් එයත් දකින්නවා. එහෙම හවුලක් නෑ. මං හිතන්නේ ඇත්තටම යා කැමතියි ඒ මට එන අවධානයට. ඒ කියන්නේ මට කවදාවත් ඒ අවධානේ වැරදි විදිහට ඇවිල්ලා නෑ. සාමාන්‍යයෙන් මට ඉන්න ෆෑන් බේස් එක ගත්තොත් මාර ජෙනුයින්, හරි ආදරණීය ෆෑන් බේස් එකක් ඉන්නේ. ඉතින් ඒක නිසා ගැටලුවක් නෑ. දැන් ඔයාගේ ෆෑන් කෙනෙක් මේ BMW i8 එකේ යන්න ආසයි කිව්වොත් ඔයා දාගෙන යනවද? අනිවාර්යෙන් දාගෙන යනවා. කොයි ලෝකෙ ඉඳියත් යාට කොළඹට එන්න පුළුවන් නම් අනිවාර්යෙන් රවුමක් එක්ක යනවා. කොෆි එකක් බොන්න හරි යනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ලංකාවේ ඉන්න ඇක්ටර් කෙනෙක් ඔයාට දාගෙන යන්න පුළුවන් කමක් ලැබුණොත් එහෙම ඔයා කවද දාගෙන යන්නේ? මං හිතන්නේ මට එහෙම සිතක් පහළ වෙයි කියලා. මේ මං ගොඩක් නෑ. මං ඇත්තටම කතා මේකයි. මම මේ ලංකාවේ දේවල් ගොඩක් එහෙම ෆලෝ කරන්නේ නැහැ. මම ටීවී බලන්නේ නැති කෙනෙක්. ඉතින් ටීවී චැනල් වැඩිය බලන්නේ. අත්‍තරම ටෙලි ඩ්‍රාමා, එහෙම සිංගල් ෆිල්ම් එහෙම බැලෙන්නේ නැහැ මට. ඉතින් ඒක නිසා අර ගොඩාක් අලුතෙන් එන අය, රංගපාන අය ගැන මම මගේ ශේෂ්ත්‍රයේ මොඩලින්නේ, මොඩලින් ෆීල්ඩ් එකේ අය දන්නවා. හැබැයි අර ඇක්ටිං ෆීල්ඩ් එකේ එහෙම ලොකුවට එහෙම ෆලෝ කරලා නැහැ. ඉතින් එහෙම ලොකු අසාවක් නැහැ. හරි. මම එහෙනම් ත්‍රිකලගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. ලංකාවෙන් පිට හොලිවුඩ් හරි බොලිවුඩ් හරි ඇක්ටර් කෙනෙක්ව දාගෙන යන්න පුළුවන්කම ලැබුණොත් කවද දාගෙන යන්නේ? අන්න ඒකට උත්තරයක් තියෙනවා. අන්න එහෙම එන්න. අනිවාර්යයෙන්ම වන ඇන් ඔන්ලි කියන රීව්ස් මගේ කියන්නේ ආසම ආසම රංගපාන අපේ කියන්නේ නළුවා, කියන්නේ ආසම ඇක්ටර් මගේ කියන රීව්ස්. එයා කියන්නේ යගේ සාමාන්‍ය ජීවිතය ගත්තොත් අර රංගපාන ජීවිතේ වගේම, ඒ කියන්නේ මාර, ඒ කියන්නේ පොළේ පය ගහලා ඉන්න කිසිම ලොකු කමක් නැති මාර චරිතයක්. ඉතින් කියනෝ රියුස අනිවාර්යෙන් දාගෙන යනවා. මේ BMW එක ඔයාගේ මුදලින් ගත්ත එකක්ද නැත්නම් හස්බන්ඩ් ගෙන් ලැබුණු gift එකක්ද? අනේ නෑ, කොහොමඩත් ඒක වෙන්න බැරි දෙයක්. මොකද ඒ මම අස නැ මගේ හීන තව කෙනෙක්ගේ මුදලින් ගන්නවා කියන්නේ ඒක මගේ හීනයක් නෙමෙයි. ඒක මගේ අපි ඉංග්‍රීසියෙන් කියනවා මගේ achievement එකක් නේ. මේක එතකොට tag එකක් නේ. ඉතින් හීන කියන දේවල් Taman තනියෙන් ලබා ගන්න ඕන දේවල් නැත්නම් ඒකේ තියෙන ආත්ම තෘප්තිය නැහොත් අපි සිංගලින් කියනවා ඒකේ ආතල් එක නැහැ. ඉතින් ඒක නිසා ඒක මං හිතන්නේ වැඩක් තියනවා කියලා. මොකද බොහෝ දෙනෙක් ඕක කතා වුණා මගේ මේ රෝස පාට Range Rover ආව ගමම්ම මේ හස්බන්ඩ්ගේ සල්ලි තමා මේ ආයේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් මම අහන ප්‍රශ්න තමයි හස්බන්ඩ්ගේ සල්ලි වලින් Range Rover එකක් ගන්න නම් මගේ හීන වාහනේ ගන්න ඕන නම් ඒ දවස්වල හස්බන්ඩ් කසාද බැඳලා අවුරුදු 7ක් ඉන්නේ නැනේ නංගේ. ඉතින් ඒක නම් මුල් කාලේ නම් ගන්නවා. ඉතින් අවුරුදු 7ක් ගියා මට මගේ ගමන යන බොහොම හිමින් ආවේ. අවුරුදු 15 නම් හම්බ කරන්න ගත්තේ. ඒක මෙතන කියනෝ නැහැ. ගොඩක් දෙනේ මගේ ජීවිත කතාව දන්නවා. ඉතින් මට අනුව මම 0 to hero වෙච්ච කෙනෙක්. ඉතින් අවුරුදු 15 ඉඳන් හම්බ කළා විවිධ රස්සාවල් ගොඩක් කළා, විවිධ ශේෂ්ත්‍ර ගණනාවක කරක් ගහලා බින්දුවේ ඉඳන් ඉහළටම යනකම් මිනිස්සු ආශ්‍රය කළා. හැමදේම ඉගෙනගෙන වයසට වඩා අත්දැකීම් අරගෙන බොහොම හිමින් ගමනක්, කාටවත් කරදරයක් නොකර ආපු කෙනෙක් නම්. ඒක නිසා මං හිතන්නේ හස්බන්ඩ් කියන්නේ ඒ කියන්නේ අපිට කෙනෙක් නොවුනට මම නෙමෙයිනේ. ඊළඟට මට යන්න හිතුණා මේ වෙහිකල් එකට කොච්චර මුදලක් වැය වුණාද? සාමාන්‍යයෙන් කියනවනේ මොනවාද
කෙනෙක්ගේ මාසික වැටුපයි ඒ ගෑනු කෙනෙක්ගෙන් වයසයි ඒ වහන්න පා කියලා තියෙනවනේ සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් දෙයක් ගන්නකොට මම ගොඩක් වෙලාවට මිල කියන්නේ නැහැ මම එහෙම කියන්නම්කෝ කෝටි ගාණක් ඉතින් ඊළඟට මට යන්න හිතෙන ප්‍රශ්නේ තමයි මේ දැන් pink color මේ BMW i8 එකක්කට තියෙන්නේ මේක විතරනේ. ඔව්. එතකොට මේ පාට ඒ කියන්නේ මේ pink එක මෙච්චරයි. මෙච්චරයිනේ තියෙන්නේ. එතකොට අපිට වෙන colors නම් බලා ගන්න දැක ගන්න පුළුවන්කම ලැබෙනවා ලංකාවේදී. ඔව්. Blue තියෙනවා, white තියෙනවා, black තියෙනවා. එතකොට කොහොමද මේ pink මේ කොහොමද මේ දේවල් කරගත්තේ? ඉතින් මෙහෙමයි මං හිතන්නේ Tamanta හීනයක් තියෙනවා නම් ඒ හීන වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ මං හිතන්නේ මිනිස්සු ගොඩක් වෙලාවට හරි දක්ෂයි අනේ මේවා ලංකාවේ නෑනේ මේක කොහොමද කරගන්නේ හරිම පහසු විනේ දෙය කියන දෙක හැබැයි කෙනෙක් යම් කිසි දෙයකට ප්‍රමාණවත් තරම් ආදරය කරනවා නම් අනිවාර්යෙන් එයාට ඒ දේ අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් අනිත් එක තමයි කවදාවත් බැහැයි කියලා දෙයක් මම විශ්වාස කරන්නේ නෑ මං තද බල ලෙස පොසිටිව් වයිබ් එක කියන ධනාත්මක ශක්තිය සහ මේ විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් ඉතින් ඔයා හිතුවත් ඔයාට බෑ මේක නෑ මේක ලංකාවේ නෑ කියලා බෑම තමයි සෝ බාධාමෙන් ඔයාට ලැබෙන්නෙත් ඒ බෑ කියන නෙගටිව් එනර්ජි එක අනිවාර්යයෙන් කොහොම හරි පුළුවන් මේක මේ මේ ලෝකයේ ඇතුලේ අපිට හිතට කරන්න බැරි දෙයක් නෑ මං හිතන්නේ ඒක නිසා මම ආස පාට මේක මොකද මම චූටි කාලේ ඉඳන්ම මේ මම ෆලෝ කරන කෙනෙක් ඉන්නවා ජෙෆ්රි ස්ටා කියලා එයාට තියෙනවා මේ මේ පාටම රෝස පාට වහන කලෙක්ෂන් එකක් ඉතින් ඔයාගේ ඩ්‍රීම් එකත් ඒකද එහෙම කලෙක්ෂන් එකක් හදාගන්න එකද ඔයාගේ ඩ්‍රීම් නෑ මට එහෙම ලොකුවට එහෙම හීන නෑ මං චූටි කාලේ ඉඳන්ම හීන පස්ස ගිය කෙනෙක් මට ඇත්තටම හීන පස්ස ගිහිල්ලා 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 දැන් හති හරිම මහන්සි අදටත් පෑයටක් නිදාගෙන දවසක් මට මතකවත් නෑ ඉතින් ඒක නිසා මේ මගේ හීන පහ මම සම්පූර්ණ කරලා ඉවරයි දැන් ඇත්තටම මං ඔයා අහපු දෙට උත්තර දෙන්න මේ දැන් එන හීන මේ පුංචි කාලේ ඉඳන් දකපු හීන නෙවෙයි මිනිස්සු මට මඩ ගහනවානේ අභූත චෝදනා කරනවානේ ඒ මඩ ගහන මිනිස්සු වින්දා මාව මොටිවේට් වෙලා අලුතෙන් උපදින හීන ඒක නම් මරුම උත්තරයක් දැන් ලංකාවටම එකයි නේ තියෙන්නේ මේ BMW i8 and ඔයාගේ pink range rover එක නේද එතකොට ඔයා දැනුවත්ව ලංකාවෙන් පිට සාමාන්‍යයෙන් කීයක් විතර තියෙනවද මේ වගේ pink color ඔව් ලංකාවේ මම දැකලා තියෙනවා මේ pink පොඩි shade එකක් තියෙන orange වගේ එකක් තිබිලා තියෙනවා ඒ ලංකාවේ තිබිලා තියෙනවා මේ පාට pink තියෙන්නේ මේ මගේ ඕන කෙනෙක් දැක්කොත් දන්නව පාරේ මේක මගේ පාට ඉතින් මේ පාට තියෙන නම් මෙච්චරයි ලෝකේ මම දැනුවත්ව ජෙෆ්රි ස්ටාර්ට මේ පාටම i8 එකක් තියෙනවා ආයි පැරිස් හිල්ටන්ට තියෙනවා මේ පාටම i8 එකක් මම දැනුවත්ව මගේ ඔළුවට එන්නේ මෙච්චරයි තව කීපයක් ඇති ලෝකේ හරි ත්‍රිකලා මේ දැන් ගොඩාක් කටේ කියන කතාවක් තමයි මම නම් බ්‍රෑන්ඩඩ් දේවල් වලට කැමති නෑ මම බ්‍රෑන්ඩඩ් දේවල් පස්සේ යන්නේ නැහැ හැබැයි ඔයා බ්‍රෑන්ඩඩ් දේවල් විතරක් හොයන කෙනෙක්ද තෝරන කෙනෙක්ද එහෙම නෑ මට ලස්සනයි කියලා හිතුනොත් මම පේමන්ට් එකෙන් හරි රුපියල් 100ක් දීලා මට ආස බෑග් එකක් ගන්නවා හැබැයි බ්‍රෑන්ඩඩ් කියන්නේ ඒක වෙනම කන්සෙප්ට් එකක් මේ බ්‍රෑන්ඩඩ් දේවල් ඇයි මෙච්චර ගණන් කියන එක මිනිස්සු හිතන්නේ නැත්තේ බ්‍රෑන්ඩඩ් දෙයක් අපිට දැන් ගත්තොත් දැන් ගොඩාක් දෙනෙක් කතා වුණා මගේ හෑන්ඩ් බෑග් එක ගැන එතකොට මේ ඒ හෑන්ඩ් බෑග් එක මම පුංචි කතාවක් කියන්න ඕගලගේ channel 100කට ඇවිල්ලා ඒ හෑන්ඩ් බෑග් එක පොඩි හෑන්ඩ් බෑග් එක මම ලක්ෂ 8යි කියලානේ කිව්වේ දැන් තියෙන ඩොලර් රේට් එකත් එක්ක ඒක ඩබල් වෙලා තියෙන්නේ ඔය දැන් ලක්ෂ 16කට කිට්ටුයි. ඉතින් හිතලා බලන්න මේ ඩොලර් රේට් එකත් එක්ක දැන් මේ බ්‍රෑන්ඩඩ් බෑග් එකත් ගණන් වෙලා. මේ අවුරුදු ගානකට පස්සේ එතකොට ඒක ඇවිල්ලා ආයෝජනයක්. එතකොට ඔය ඔරලෝසුවක් හෑන්ඩ් බෑග් එකක් මේ වාහනයක් කියලා කියන්නේ මේ බ්‍රෑන්ඩඩ් දෙයක් ගන්නවා කියන්නේ සල්ලි නාස්ති කිරීමක් නෙමෙයි. ඒක ආයෝජනයක් නොත් ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් සහ ඒවා ගොඩාක් කල් පවතිනවා. ඉතින් මම පාවිච්චි කළ මගේ දෝනිටත් මං දෙයි. සෑහෙන්න අපි කියනවා ඩියුරබල්. ඉතින් හරිම කල් පවතිනවා. එතකොට අපිට ෆ්‍රී සර්විස් කරලා දෙනවා. ඉතින් ඒක නිසා බ්‍රෑන්ඩඩ් දෙයක් හරි ක්වොලිටි ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ජීවන තත්ත්වයක් එක්ක ලෝකේ ඒ කියන්නේ දේවල් එක්ක අප්ඩේට් වෙනකොට වට ඒවා හිතෙනව ගන්න. සහ ඒවා මැටීරියල්. ඉතින් ඒ මැටීරියල් එකත් ගොඩක් කලකට වෙනස්. ඉතින් ඒ දේවල් එක්ක බ්‍රෑන්ඩඩ් ත්‍රිකලා දන්නේ ගන්නවා කියලා නෑ. මම පේමන්ට් එකෙන් හරි ගන්නවා. මොකද මම කන්න ගියා මම 5 star hotel එකක කනවා. මම පෙට්ටි කඩෙන් තෝසෙත් කනවා. ත්‍රිකලා දැන් අපි ගොඩක් දේවල් කතා කරානේ. මට ආසයි මේ i8 එකේ රවුමක් යන්න. ආවදාගෙන යනවා. යන්න. නගින්න.